එකසේ විස්සර දෙසේ විස්සක් ආයුබෝ ආවඩා. අපි මේ බොහොම පුණ්‍යමය භූමියක සිට අද දවසේදී රුහුණු රටේ සිට ඔබට ගෙන එන මේ වැඩසටහනේදී තවත් ඉතාම වැදගත් වූ සාකච්ඡාවකට අවතීර්ණ වෙන්නට තමයි සූදානම් වෙන්නේ. මාත් එක්ක ඉන්නවා අද උදේ කාලේ ඉඳලම එකතු වෙලා ඔබට මේ තොරතුරු කිව්ව මේ පුණ්‍යමය භූමියේ ඉඳලා සමාධි. උදේෂන්, අපි රුහුණු රටේ රුහුණු කතරගම මහා දේවාල පරිශ්‍ර භූමියේ සිටයි ඔබ වෙනුවෙන් මේ වැඩසටහන අද දවසේ ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම කතා කරනවා රුහුණු රටේදී, නැත්නම් අපි රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍ර භූමියේදී විශේෂයෙන් දේවාලය ආශ්‍රිතව කෙරෙන අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව උදේෂන් මේ වෙලාවේදී අපි කතා කරන්න සූදානමින් ඉන්නේ නේද? ඔව් සමාධි, රටම බලාගෙන ඉන්නවා මේ රුහුණු රටේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර මොනවද, දේවාලය ආශ්‍රිතව සිදු කරන විශේෂිත වූ චාරිත්‍ර මොනවද, මේ හැම දෙයක් ගැනම අපි ඔබට කියන්නට එහෙමනම් දැන් සූදානම්. මේ මොහොතේදී අවුරුදු 60ක දශක 6කට වැඩි කාලයක් මේ පුණ්‍යමය භූමියේ ඉඳලා ඒ අද්දකීම් සමුදායක් තිබෙන විශේෂිතාරන්තයෙක් මේ වැඩසටහනේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගන්නවා. බොහොම ගෞරවයෙන් යුක්තව ප්‍රධාන කපුව දුරන්දර සොම්පිපාලිතේ රත්නායක මැතිතුමයි අපි අද මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නේ. අයිබෝයි. ඔබතුමා, වසර 65ක අතීතයකට උරුමකම් කියන දේවාල භූමිය ආශ්‍රිතව විශේෂයෙන්ම චාරිත්‍ර වාරිත්‍රත් එක්ක, මම හිතන්නේ ඔබතුමා තමයි නියම කෙනා අද දවසේදී අපිට මේ ඉතිහාසය ගැන රුහුණු මහා කතරගම දේවාල භූමියේදී සිදු කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර, විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුදු හැබඳුණු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව ඔබතුමාගේ ඉතිහාසයත් එක්ක අපි කතා බහ කරමු. කොහොමද මේ දේවල් සිදු වුණු ආකාරය පිළිබඳව? මේ රුහුණු මහා කතරගම දේවාලයේ ඉදි කරලා තියෙන දුටුගමන මහරජතුමා. ඒ දුටුගමන මහරජතුමා රුහුණු මහා කතරගම දේවාලය ඉදි කරලා 555 දෙනෙක් නිලපංගු ප්‍රවේණි පංගු කර පත් කරා. මේ විහාරයට පුද පූජා රාජකාරී කටයුතු ගිරහද පවත්වනාතර කරන්නේ කියලා. ඉතින් ඒවා අපේ ඒ 555 දෙනාගෙන් කොටස් කොටස් වශයෙන් ඒ රාජකාරී කරනවා. දැන් මහබෙත්ම කියන්නේ මේ ප්‍රශ්නාගලින් මේ වර්තමාන. එතකොට තේවේ කපුගොල්ල අපි මේ වගේ ආරත්‍යම්මල වගේ පරිකාරය කරනවා. දැන් ඒක අපි දැන් අලුත් අවුරුදු උත්සවේ දැන් ප්‍රථමයෙන්ම නොනගතයට ප්‍රථම ගිරි උතරවනු දේවාලි පහන් ඔක්කොම නිමනවා. නිමලා ගිරි උතරවනු ගිරි උතරවන වෙලාවේදී දැන් 10 අතටෙන් මුට්ටියට පැන් පෙරල්ලා හතුපන්දරම ඉස්සරහා වැලිමලුවේ ලිපක් හදලා ඒ ලිපේ තියලා ගවඩා භාරකරු තමයි ඒක කරන්නේ. එතකොට ඌලියම් පංගු කාර්යය කියලා තියෙනවා, එයයි තමයි පොල් කිරි බිරිසලා දර ලිප් හදන්නේ එයයි. ඌලියම් පංගු කාර්යය. එතකොට එයයි පොල් ගාලා අත්තනකොළ කඩලා මිශ්‍ර කරලා කිරි හදලා එයයි දෙනවා. ඊට පස්සේ දැන් වතුර මුට්ටි ගාලා හිටන් ලිපේ තියලා බලාගෙන ඉන්න වතුර පැහැෙනකම්. ඊට පස්සේ වතුර පැහැෙනකොට ඌලියම් උපකාරය කිරි ගන්න දෙන කලක් දෙකට කිරි වක් කරනවා. වක් කරලා බලන් ඉන්නවා. එතකොට කිරි උතුරනකොට දේවාලය වහනවා. ඉවර දැන් කැමරා වාරකරු තමයි ගොට්ටෙන් කිරි ටිකක් දේවාලි පත්‍රය තුන් පාරක් මෙව කරලා ඊට පස්සේ කිරි අරගෙන ඇවිල්ලා වස්නායකලෙමට මට දානවා. ඊහරේ දැන් බැතුම දොටක් දෙන්න පුළුවන්. ඊට පස්සේ දේවාලය වහනවා. වහලා ඊට පස්සේ දැන් ඊට පස්සේ තවස දෙකයි ගන්නට නැකතට දේවාලය හදනවා. හැරලා පහන් පත්තු කරලා එතෙන්දී බැතිමතුන්ට පුද පූජා පවත්වන්න වෙලාව තියෙනවා. ඊට පස්සේ හවස නැකත් අනුකූලව අතට හෝ අටට ඒ නැකත් ඒ දින හැටියට පෙරහැර පවත්වනවා. ඇතා පිට වත බැඳලා දෙවියන් වඩම්බලා ඊට පස්සේ දේවාලි ප්‍රදක්ෂිනා කරලා වල්ලියම් දෙවට මැද වීදියෙන් ගිහිල්ලා වලියම් දාල පුදු පූජා පවත්වල නැවත මැද වේදීන් ඇවිල්ලා දෙයියන්ගේ වන්දනවා. අවුරුදු මංගල්‍ය කියලා සඳහන් කරන්නේ ඒ අවුරුදු මංගල්‍ය. මංගල්‍ය. එතකොට දෙයියන්ගේ වන්දනුවට පස්සේ පෙරහැරේ ආරක් බානවා. ඒක හැදුම් ආරක් කියලා කියන්නේ. ඒ ආරක් බානකොට ඒ පෙරහැරේ ගිය නිලධාරී ඔක්කොම ඉන්නවා. ඊට පස්සේ පෙරහැර බාන දෙයියන් වඩම්මන එක්කන තමයි ඒ ආරක් බානවා. අරත්‍යම රැකි. ඊට පස්සේ දෙවියන් නානුවර කරනවා. ඊට පස්සේ ආරත්‍ය වුණාට පස්සේ දේමන්තොට ගිහිල්ලා මේ කවු මහත්තයා පැන් ගේනවා. සක්පිඹලා ඒ පැන් ගලලා දෙවියන් නානුවර කරනවා. දෙවියන් නානුවර කරේමිට ප්‍රථම
හැම නානවර මංගලතිබ අෂ්ටඵල බෝධීන් වහන්සේ සිහිල් පැනින් සඳු පැනින් නානමු කරනවා. ඊට පස්සේ තමයි දෙවියන් නානවර කරන්නේ. දැන් අවුරුදු මංගල්‍ය පෙරහැරි වෙලා දෙවියන් නානමු කරනවා. ඒ විදිහට ආරත්‍ය බාල නානමු කරලා ඊට පස්සේ නැවත ආය ආරත්‍යක් බානවා. දවස් දෙක ආරත්‍ය කියලා. ඒ දවස් දෙක ආරත්‍ය බාලා දැන් එදාට දකුණු තැබීමේ උත්සවය කියනවා. දකුණු තියනවා කියලා මේ පෞරාණික චාරිත්‍ර ගන්න පොළො ඒක රම් මණ්ඩේට මාල නමේ තියලා ඒකල්ලා පෙරහැර බලන්නේ ඉරාන් තමයි ඒ කරන්නේ. ඉතින් ඒ කියනවා දැන් ඔය දුරුමා කතරගම දේවාලයට ලැබිච්ච පටපන්රෝල් ගණන් කියලා කියන්නේ. ඉතින් ඒක කියනවා ඊන් දැන් අල් මාල 10000යි මහ දැන් වල වල 10000යි වම කියලා මේ මාල වල නම් කියලා කියනවා. ඊට පස්සේ කියනවා දැන් ලැබිච්ච මුදල් ගණන කියන්න බෑ. මාලිගාවත් පිරිලා හඳුන් මණ්ඩපෙත් පිරිලා ගබඩාව අරබුදනත් පිරිලා ඉතින් ඒ නිසා අපිට මුල්තැන් බා ගන්න විදියක් ඇති නිසා රාජකාරිකාරව 18 දෙනාට කෑදි උදුළු පූර දීලා අප කපා රංගෙදට ඇදලා රංගෙදෙන් තහිය අතට දාලා මුල්තැන් බාමට ඉඩගත්තා කියලා දකුණු තැබීම අවසන් කරනවා. ඊට පස්සේ ආයි මුල්තැන් පූජාව. මුල්තැන් පූජාව වත්තල අවුරුදු මංගල උත්සවය අවසන් කරනවා. ඒ වගේම කවු මහතාගේ මම ඉතාම ඉක්මනින් තොරතුරක් දැනගන්න කැමතියි. දැන් සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දේ මුළු මහත් රටේම ජනතාව පුදුම කැමැත්තක් දක්වනවා. අලුත් අවුරුද්දට කිරිවෙහෙර මැද පුදාගෙන කතරගම දෙවියන් වන්දනාමාන කරන්නට විශේෂ ආශිර්වාදයක් ලැබෙනවා කියලා ඔවුන් සතු ජනතාව සතු විශ්වාසයක් තිබෙනවා. මේ විශ්වාසය ඇති වෙලා තියෙන්නේ මොන වගේ කාරණා පදනම් කරගෙනද? දැන් ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් මේ අවුරුදු මංගල උත්සවයට සහභාගී වෙන්නේ ද්‍රවිඩය. යාපනේ ඒවලකල් පැතා ඒගොල්ලෝ දැන් මොකක් කරන්නේ? දෙමළ අවුරුද්දත් එක්කනේ සිංහල දෙමළ අලුත්. ඔව්. ඒ නිසා ඒගොල්ලෝ හුඟක් ද්‍රවිඩය තමයි සහභාගී වෙන්නේ. එතකොට දැන් සිංහල අය ඒගොල්ලත් ඇවිල්ලා ඒගොල්ලන්ගේ දැන් සමහරු ගෙවල් දොරවල් බහලා ඇවිල්ලා දෙවියන්ගේ ඒ පිරිවතන කිරි ටික එහෙම ගහගෙන නිකම් පූජාවක් සහභාගී වෙලා ඉතින් ලැබුවා නව වසර උපහාසයේ පිටේ අපට ආශිර්වාද සෞභාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පොදු පූජාවල් දෙනවා. ඒ ආශිර්වාදය ජනතාවට නඩුව මේ ආකාරයෙන් ලැබෙනවා කියන විශ්වාසය එදා ඉඳලා දක්වාම තිබෙනවා. මම හිතන්නේ සමාදේ අපිට මේ සාකච්ඡාවට රුහුණු රට ලැබිලා තියෙන කාලේ අවසන් වන බවට තමයි අපිට තොරතුරු ලැබෙන්නේ. ඔබට තව යම් ප්‍රශ්නයක් තියෙනවද අපේ කොම්මතයින්? ඔව් උදේෂන් මම හිතන්නේ විශේෂයෙන්ම අපි බොහොම භක්තියින් යුතුව වන්දනාමාන කරන පූජා භූමියක් තමයි කතරගම මහා දේවාලය කියන්නේ. ඉතින් එවන් උත්තරීතර භූමියක දේවාලයක බොහොම මම හිතන්නේ වැදගත් සේවයක් සපයන ඔබතුමාගෙන් අපි දැනගන්න කැමති විශේෂයෙන්ම අපිත් එක්ක රුහුණු මහ කතරගම දේවාලයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේ වෙලාව වෙසියත ටීවීත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ බැතිමතුන්ට ඔබතුමා ලබා දෙන ආශිර්වාදය කුමක්ද කියලා. ඒ කියන්නේ ඒක බොහොම දීර්ඝකාලීන ආශිර්වාදයක්. මොකද ඕලන්ද යුගයේ රෝහන් රාජධානි විනාශ කරනවා. විනාශක යුද්ධේ විනාශ කරාට පස්සේ මේ උසවේ පවත්වන්න බැහැ කියලා දැන් ඒ කියන්නේ එදා කෘෂිකාර්මික රටක් මේ ඔය රෝහන් රාජධානි දැන් ඔය කලාප දෙක එහෙම කියන්නේ විශාල වැවමුණු රාජධානි තිබිට රාජධානිය. එතකොට දෙවියන්ගේ නින්දගම් විනාශ වුණා. දැන් ඊට පස්සේ දැන් දේවේ කපුගොල්ල කියන්නේ අපි මහවැක් පිටියේ මාගම වලව්වත්තේ. දැන් ගිහිල්ලා මේගොල්ලෝ මේ කල්පනා කරා දැන් අපිට අපේ ආදායම් නැහැ. දැන් අසල මහා මංගල්‍ය කරන්න බෑ අපට. ඒ ගමන ගිහිල්ලා මහවැක් පිටෙත් එක්ක සාකච්ඡා කරලා මාගම වලව්වත්තේ. සාකච්ඡා කරලා කිව්වා අපි මේ උසවේ නවත්තමු කරන්න බෑ. දැන් ඒ තීරණය ගන්නකොට මාග තියෙනවා ඔය දොරාවේ මේ දැන් ඒකට නිදාංගල කියලා කියන්නේ. ඒ ගල උඩ ඉන්නවා සුදු ඇඳගත්ත පුද්ගලයෙක්. සුදු ඇඳගෙන තවත් පාප බැඳගෙන ඉන්නවා. මේගොල්ලෝ බැලුවා මේ අද්භූත පුද්ගලයෙක් ඉන්නේ කවදද යම් බලන්න කියලා. පස්සේ ගියා. නගට යනකොට ඇහුවා බල මගේ මංගල්‍ය කරන්න නැද්ද කියලා. එතකොට මේගොල්ලෝ දැනගත්තම දුෂ්ටමාමලක කප්පේම විහාදුවක දොහොත් මුන් දිලා බැඳලා. කිව්වා වාසයට පේන්නේ නැද්ද අපිට වෙලා දෙන විහාසනේ. ඒ පාරක මොකද ප්‍රශ්නයක් වෙන්නේපා මම උඹලට හතර දින බයෙන් ගෙනත් දෙන්න උඹලා පුදු පූජා පවත්වන්න ලෑස්ති කරපළවා මංගල උත්සවේ ඒ හතර දින භාගයෙන් දැන් උතුරෙන් දකුණෙන් නැගෙනහිරින් බස්නාහිරින් ගෙනත් දෙන්න එදැන් අපි දැන් මුලින්ම පූජාව පවත්වලා අවසානයේ දෙවි ආහසෝ ගඳව සක්විඹලා දෙවියන්ගේ සමාව ගන්නවා ඒ කියන්නේ අපෙන් හත්වරදී පහවරදී කටවරදී සිදු වුණා නම් ඔබ සමාව වෙන්නේ කියලා ඊට පස්සේ දැන් එතෙන්ට කිව්වා දැන් කතරගම දෙවි ආහසෝ කිව්වා දැන්
අන්න ඒ වෙලාවෙන් පතරවිස් භාගයෙන් පැමිණෙන බැතිමතුන්ට සාන්තියක් සැපතක් උදා වේවා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රාර්ථනාව අපි හැමදාම කරනවා. එතකොට විශේෂයෙන් දැන් අවුරුදු පංගල්ලි උත්සවේ පවත්තර දකුණු තියලා අවසානයේ ලෝක සත්ත්වයාටම සෙත් පතනවා. අපි ඒක කරනවා. ලෝක සත්ත්වයාට සෑම සියලු දෙනාටම සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ ආශිර්වාදය ලබන්නට තමයි අති විශාල ජනතාවක් මේ වන විටත් ක්‍රමක්‍රමයෙන් පැමිණෙමින් ඉන්නේ මේ පුණ්‍යමය භූමියට. සමාධි රුහුණු රටට ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා. හැබැයි මෙතුමා සඳහන් කළා වගේම ඉතාම අපූර්ව කාරණයක් රුහුණු මායා පිහිටි උඩරට අපි මේ සියලු දෙනා එකතු වෙලා තමයි එතුමන් සඳහන් කළා මේ සතර දිග් භාගයේම සියත ටීවී අපි මේ සතර දිග් භාගයේම සම්බන්ධ කරගෙන තමයි මේ අවුරුදු මංගල්‍ය අපේ සිංහලේ අවුරුදු මංගල්‍ය අපි ඔයතගෙන ඉන්නේ. අනයි අපිත් සමගින් මේ මොහොතේදී රුහුණු මහා කතරගම දේවාල භූමි පරිශ්‍රයේ සිට සම්බන්ධ වුණු ප්‍රධාන කපුදුරාන්දර සොමිපාල ටී රත්නායක මහතාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේදී අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව දැනුවත් කරන්න එක දුනාට. සමහර අය අර නොනගතේ හිටපු පෑ ගානටත් එක්ක වැඩ ඇල්ලුව කියලා ඇති වෙන්නේ. බඩ පිරෙන්න වැඩ ඇල්ලුව කියලා අපි දන්නවා. ඒ වගේම මේ ඇත්තරම ප්‍රගීත අවුරුද්ද කියන්නේ බොහොම මේ සත්කාරයෙන් පිරිච්ච විශේෂාංගයක්නේ ඉසව්වක් අවුරුද්ද කියලා කියන්නේ අපේ මේ කැලෙන්ඩරේ ගත්තොතින් දින දර්ශනය ගත්තොතින් ඒ නිසා මේ හිංසාවෙන් පීඩාවෙන් තොර වෙලා මානව දයාවෙන් පිරිච්ච මනුෂ්‍ය ජාතියක් විදිහට අපිට බොහොම ලෙන්ගතව සමරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අමුතුවෙන් අපි කියන්න ඕනේ නෑ ඉතින් සාමයෙන් සමගියෙන් එකමුතු අවුරුදු සමරමු කියලා මං ඉතින් ඉලක්ක අපි කියන්න ඕනේ රටක් නෙමෙයිනේ මේක. අපි මේ අද කීයක ඉඳන් නෙමෙයිනේ දැන් මොන තරම් අපි මේ මැදිරියත් සාකච්ඡාවන් වලින් තමයි අද දවස ආරම්භ කරේ මේ අලුත් අවුරුදු උදාව. ඒ වගේම හතර දිබ්බාග ඉඳලම විවිධ සාකච්ඡා ඔස්සේ විද්වත් හමු ඔස්සේ මේ ගැන අපි බොහෝ දේ කතා බහ කරගත්ත බෙදා හදාගත්ත. ඒ නිසා දැනුමක් අවබෝධයක් ඇතුව අවුරුද්ද ඉතුරු හරියත් අපි ගත කරන්නයි දැන් හිතට ගන්න තියෙන්නේ. ශ්‍රී ලාංකිකත්වයේ නියම සිංහලකම අපිට වඩාත් හොඳින් දැනෙන ඓතිහාසික කන්ද උඩරට පුරවරේ සිට අපි සියත ටීවී එක සිව් හෙලේ අලුත් අවුරුදු ඔබ වෙනුවෙන් ගෙනාවා. ඉතින් අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සියල්ලම ඓතිහාසික කන්ද උඩරට ප්‍රදේශයේ බෞද්ධයන්ගේ මුතු මල් කඩබඳු වූ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමෙතුමන් ප්‍රදීප් නිලංග දෑලමැස්තුමන්ගේ නිවසේ සිට ඒ නැකත් චාරිත්‍ර සිදු කරන ආකාරයත් අපි සිව්හිලේ අවුරුද්ද දැන් උදාවී අවසන්. එසේ නම් අපි සූදානම් වන්නේ අද දිනේ පුරාම සිත ටීවී අපි මේ සිව්හිලේ පුරාම ආවරණය වෙමින් ආවරණය කරමින් මේ ඒ ප්‍රදේශවලට ආවේණිකව සිදුවන්නා වූ අවුරුදු චාරිත්‍ර ප්‍රභා ඔබ වෙත ගෙනෙන්නට කටයුතු කරා. විශේෂම මතක් කරන්නට අවශ්‍යයි රුහුණු රට කතරගම පූජා භූමියේ සිටත් ඒ වගේම රජරට අනුරාධපුර පූජා භූමියේ සිටත් කොළඹ අප කාර්යාල ප්‍රධාන පරිශ්‍රයේ සිටත් මේ අප ඔබ හමුවන්නා වූ කඳුරට ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑලමැතිතුමන්ගේ නිවසේ සිටත් මේ සියලු චාරිත්‍ර ඔබ වෙත දිනේ පුරාම ගෙනාවා. ඉතින් මේ ලැබුවව සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබේ සියලු බලාපොරොත්තු ඔබේ සියලු පැතුම් ඉටුවන නැරකම් හිතවත්කම් අලුත් වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියන එක තමයි සියත ටීවී අපි සියලු දෙනාගේම එකම ප්‍රාර්ථනාව. එසේනම් ප්‍රාර්ථනා කරමු අපි ලැබුවව මේ අලුත් අවුරුද්ද ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා. පිහිටිරට අලුත් අවුරුදු සමරන්නේ මොන විදිහටද? අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අනුරාධපුරයේ මිනිසුන් හා බැඳී පවතින්නේ මොන විදිහටද කියන එක ගැන අද දවස පුරාවටම අපි ඔබව දැනුවත් කළා. ඒ වගේම මේ පූජනීය නගරයේ ඉඳන් ඒ සියලුම දේවල් පිළිබඳ ඔබව දැනුවත් කරලා අද දවසේ මේ විකාශය නිමා කරන්නයි අපේ මේ සූදානම. පිහිටිරට රජරට නුවර කලාවිය මේ කොයි විදිහෙන් හැඳින්වුවත් මේ ප්‍රෞඩෝ මිනිසුන් වාසය කරන්නා වූ බිමෙහි
ඔවුන්ගේ අලුත් අවුරුද්ද චාරිත්‍ර, ඔවුන් අලුත් අවුරුද්ද ගෙටගන්නේ කොහොමද, ඔවුන් අලුත් අවුරුද්ද වින්දනය කරන්නේ කොහොමද, ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඔබට ලබා දෙමින් එයට වින්දනයකුත් එක් කරන්නට අපට අවස්ථාව ලැබුණායයි අප විශ්වාස කරනවා. සියත සිව්හෙලේ අවුරුද්ද සමකින් සියත සිව්හෙලේ අවුරුද්ද නිමාකොට වැව්බැඳි පුරවරයෙන් නැත්නම් රජ රටින් අපට සමුගන්නට අවසරයි. ප්‍රාර්ථනීය සමුගණිති යහපත පැහැපත සුවසිත සැදෙන්නා වූ සුබ අලුත් අවුරුද්දක්ම වේවා. රුහුණු කතරගම මහා දේවාල පරිශ්‍ර භූමියේ සිට අද දවස පුරාවටම අපි ඔබ වෙනුවෙන් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, ඒ වගේම තමයි රුහුණු මහා කතරගම දේවාල භූමියේ සිදුවන විශේෂ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අපි ඔබ වෙනුවෙන් ගෙනාවා. අද දවස පුරාම මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේ අප සියලුම තොරතුරු මේ පුණ්‍යමය භූමියේ සිට ඔබ වෙත ගෙනාවා. අද පුණ්‍ය කාලයේදී අපර කොටස, ඒ වගේම පූර්ව කොටසේ මේ සියලු කටයුතු, ඒ වගේම පුණ්‍ය කාලය තුළ මේ පුදබිම වන්දනාමාන කරගන්නට බැතිමතුන් පැමිණියේ කොහොමද කියන කාරණය පිළිබඳවත් ඒ සියල්ල සජීවී ලෙස දර්ශන අපි ඔබට ගෙන ආවා මේ පුණ්‍යමය භූමියේ සිට. වැඩ බලන බස්නායක නිලමේතුමා ඇතුළු පවුලේ සියලු දෙනා සමගින් අපි වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභව, මේ චාරිත්‍ර වාරිත්‍රත් ඔබ වෙත ගෙනාව. අද දවස පුරාවටම අපි රුහුණු මහා දේවාල පරිශ්‍ර භූමියේ සිටයි ඔබ වෙත ඒ චාරිත්‍ර වාරිත්‍ර, විශේෂයෙන්ම රුහුණු පුරවරයට ආවේණික වූ චාරිත්‍ර වාරිත්‍ර, ඒ වගේම තමයි අපේ රසවත් කෑම මේසේ තිබුණු ආහාර වර්ග නේද දුදේශාන්? ඉතාම රසවත් වූ ආහාර අපිට අද දවසේදී මේ කෑම මේසෙන් ලබා ගන්නට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන්ම ඔබ සඳහන් කළා වගේම සමාදී අද දවසේදී මේ රුහුණට ආවේණික වූ බොහෝ චාරිත්‍ර අපි දුටුවා. මේ පුණ්‍යමය භූමිය ඉඳලා අපිට ගෙනෙන්නට හැකියාවක් ලැබුණා. ඒ විතරක් නෙමෙයි, සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියවහම මේ ජන කොට්ටාෂ දෙකේම ඒ නියෝජනයේ සිදුවන පරිදි ඒ සියලු චාරිත්‍ර ඉෂ්ට වූ සුවිශේෂී ස්ථානයක් බවට පත් වුණා කතරගම. ඉතින් මේ සියල්ල අපිට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටීවී ඔස්සේ ලාංකිකයින්ට විතරක් නෙමෙයි සමාධි බුළුමහත් ලෝකවාසී ජනතාවට ගෙනෙන්නට අපිට හැකියාව ලැබුණා. විශේෂයෙන් මතක් කරන්න ඕන උදේශාන්න, අපි රුහුණු පුරවරයේ සිට පමණක් නෙමෙයි කතරගම, අයි වගේම තමයි අනුරාධපුර නුවර කියන ප්‍රදේශ ඔස්සේ සහ අපේ කොළඹ අපේ ප්‍රධාන පාලක මැදිරිය තුළත් අපි අද දවසේදී ඔබ වෙනුවෙන් අවුරුදු චාරිත්‍ර ගෙනෙන්නට අපි කටයුතු සූදානම් කරා. සමාදී රුහුණු මහායා පිහිටි, ඒ වගේම කන්ද උඩරට සිට මේ තුන්හෙලේ, මේ සිව්හෙලේ සියලු දෙනා අපි එකතු කරගෙන තමයි අද දවසේදී අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර නැකත් මේ සියල්ලම සමස්ත ලෝකවාසී ජනතාවට තිළිණ කරේ. විශේෂයෙන් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයත් සියලු දෙනා බොහොම ගෞරවයෙන් යුක්තව අපි මතක් කර සිටිය යුතුයි. මොකද මේ වගේ විශේෂිත වූ දෙයක් මුළු මහත් ලෝකවාසී ජනතාවට තිළිණ කරන්නට අපිට හැකියාව ලැබුණේ එතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිතුමන් මේ සියලු දෙනා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ඒ ලබා දුන්නු සංකල්පයන් සහ නායකත්වයන්. ඒ වගේම තමයි මතක් කරන්නට ඕන අද දවසේදී අපි ඔබ වෙනුවෙන් ගෙනාපු විශේෂ අවුරුදු සිව්හෙලයම එකතු කරමින් අපි ඔබ වෙනුවෙන් ගෙනාපු අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, ඒ වගේම තමයි නැකත් නේද විශේෂයෙන්ම වැදගත් වන දේවල් අපි ඔබ වෙනුවෙන් ගෙනාවා. ඉතින් මේ කඳ සුරිඳුන්ගේ පිහිට ආරක්ෂාව, ඒ වගේම තමයි කිරිවෙහෙර සෑරදුන්ගේ පිහිට ආරක්ෂාව ඔබ සියලු දෙනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අපි අලුත් අවුරුද්ද ආරම්භ කරේ. ඔව් සමාධි, ඒ ආරම්භ වුණු අලුත් අවුරුද්ද ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවා. සියලු දෙනාගේ පැතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. රට, ඒ වගේම මේ රටේ ඉන්න සෑම සියලු දෙනාගේම පැතුම් ඉටුවී බත බුලතින් රට සාරවත් වේවා. අපි බලාපොරොත්තු වන සංවර්ධනය රටේත් ලැබේවා, කලට වේලාවට වැසි ලැබී අපි හැම කෙනෙක්ටම සාමෙන් සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් අද මේ පුණ්‍යමය භූමියෙන් ඔබෙන් සමුගන්නට. ඔබ සියලු දෙනාටම ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සුබ නව වසරක් බවට පත්වන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දක් වේවා. නිලන්ති, අපි දින ගානක ඉඳලා අලුත් අවුරුද්ද උදා වෙනකන් අවුරුදු කුමාරයා වඩිනකන් එකින් එක දින ගණගෙන ගියා. ඔව්. යගියමු. ඊට පස්සේ ඔන්න අවුරුද්දත් උදා වුණා. අවුරුද්ද උදා වෙද්දී අපි පොරොන්දුකු දුන්නා. මේ සිව්හෙලේ පුරාම ගිහින් සිව්හෙලේම අවුරුදු සමරන හැටි අපි මුළු රටටම පෙන්නනවා කියලා. ඒ රාජකාරිය අපිට හොඳටම ඉටු කරගන්න, ඒ ප්‍රදේශවල විසිරිලා පැතිරිලා ගියපු අපේ කණ්ඩායම් හොඳ මෙහෙවරකුත් කළා.
ඉතින් අපිට කිසිසේත්ම අමතක කරන්න බැහැ ආදරණීය ප්‍රේක්ෂකෝබ වසර ගණනක් අඛණ්ඩව නොබිඳුණු විශ්වාසයකින් අපිත් එක්ක අත්වල් බැඳගෙන හිටි අප කෙරෙහි අසීමිත විශ්වාසයක් තබලා ඉතින් අලුත් අවුරුද්දේදීත් ඔබ අපව අමතක කරේ නැ අපි ඔබව අමතක කරේ නැ නිලන්දි පරණ අවුරුද්දෙන් පටන් ගත්ත මේ කතාව සියත සිව්හෙලේ අවුරුද්ද අලුත් අවුරුදු උදා වෙලා තාම අපි ඔබත් එක්ක බෙදා හදාගෙන කතා කර කර යනවා නේද ඒ යනකොට අපි පිහිටි රටට යනකොට පිහිටි රටේ මට එතුමගේ නම සුජීව රත්නායක මහත්තයාගේ ගෙදරට ගියපු අපේ කණ්ඩායමට බොහොම ආදරණීය සංග්‍රහ සත්කාරයක් ලැබුණා ඒ වගේම අපේ ඈත් හොඳට එකතු පහදු වෙලා අවුරුදු වසරිය භුක්ති විඳා එතකොට උඩරට අපේ දියවඩන මේතුමන්ගේ නිල නිවසට ගිය කණ්ඩායමට එතුමන්ගේ ඉඳලා කාර්ය මණ්ඩලයේ හැමෝගේම හොඳ පිළිගැනීමක් ලැබුණා අපේ කණ්ඩායමත් ඒ ඈත් එක්ක එකතු වෙලා උඩරට අවුරුදු අසිරි ඉදිරිපත් කළා පුහුණු රටට ගියහම අපේ කතරගම මහදේවාලයේ බස්නායක නිලමේ වෙන් අපේ සියත කාර්ය මණ්ඩලයට සහ අපේ ආදරණීය ජනතාවට හොඳ සත්කාර සංග්‍රහ ලැබුණා මේ අපි ඉන්න පය ගහලා ඉන්න මායා රටේ ගත්තොත් එහෙම මේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලේ සියත FM සියත TV ඇතුළත් අපේ පරිශ්‍රයේත් ඒ කටයුතු බොහොම ජයට සරුවට කෙරුණා. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ අවුරුද්දේ අසිරිය බොහොම සංවේදීව සජීවීව ඔබත් එක්ක බෙදා හදාගත්තා. කාලය කෙමෙන් කෙමෙන් ගෙවිලා යනවා අවුරුද්දත් කෙමෙන් කෙමෙන් දැන් ආයි කියන්න බෑ එරබදු මල් පොට්ටු පොට්ටු අවුරුද්දත් කිට්ටු කිට්ටු කියලා දැන් ආයි එක කියන්න පුළුවන් ඊළඟ අවුරුද්දත් අත ළඟට එනකොට එදාට මෙදාට වඩා ජයට ඔබ හම්බ වෙන බලාපොරොත්තුෙන් තමයි සියත සිව්හෙලේ අවුරුද්දට අපි මේ සජීවීව ගෙනා වැඩසටහනට සමු දෙන්නට සැරසෙන්නේ. හැබැයි රෑ 7ට අමතක කරන්න එපා. සියත අවුරුදු කුමරා සියත අවුරුදු කුමරිය ඔබේ නිවහනට ගොඩ වදින්න බලාපොරොත්තුෙන් ඉන්න බවත් අමතක කරන්න බෑ ප්‍රගී. ඒ නිසා මේ අවුරුද්දේ ඒ අසිරියක් විඳ ගන්න ඔබට ආරාධනා කරන ගමන් අපි සියත සිව්හෙලේ අවුරුද්දෙන් සමුගෙන යන්නයි සැරසෙන්නේ. එහෙමනම් ආදරණීය ඔබට සියත වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියලුම දෙනා වෙනුවෙන් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ එළඹුණු මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඔබ හැම දිනාටම ආයු බෝවේ. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.